ශ්‍රී ලංකා වරාය අධිකාරිය 1979 අධිකාරියක් විදිහට ස්ථාපිත වුණාට ශ්‍රී ලංකාවේ ජනාවාස පටන්ගත දවස ඉඳන් ඒ කියන්නේ වසර 2000කට පෙර මේ ශ්‍රී ලංකාව අරාබි වෙළෙන්දන් විසින් භාවිත කර බවට සාක්ෂි තියෙනවා ඊට පස්සේ 800 වසරේදී වගේ මුස්ලිම් වෙළෙන්දන් මේක මධ්‍යස්ථානයක් බවට පත් කරගෙන තියෙනවා ඒ කියන්නේ මේකේ විශේෂත්වය තමයි මේ කොළොම්තොට අපි බොහොම ආදරෙන් මතක් කරන කතා කරන කොළොම්තොට හැම විටම රටේ ආර්ථික මර්මස්ථානයක් වුණා වගේම මේ රටේ ආරක්ෂාව පිළිබඳව මර්මස්ථානයක් වුණා. අපි එහෙම කියන්නේ කියන්න හේතුවක් තියෙන 1505 දී පෘතුගීසින් එනකොට 1656 දී ලන්දේසින් එනකොට 1796 දී ඉංග්‍රීසින් එනකොට මේ හැම කෙනාම ඇවිල්ලා ඉස්සෙල්ලම අල්ලගත්තේ කොළඹ වරාය. එහෙම නැත්නම් ගාලු වරාය. වරායක් තමයි මුලින් මේ කට්ටිය මේ රට ආක්‍රමණය කිරීම සඳහා මුල් පියවර තබන්නේ. ඒ නිසා මේ කොළඹ වරාය අතීතයේ ඉඳන් ඈත අතීතයේ ඉඳන් අපේ රටේ විශේෂිතම ස්ථානයක් බවට පත් වුණා. නමුත් අද මේ වෙනකොට කොළඹ වරාය මේ රටේ ජාතික ආර්ථික සහ ජාතික ආරක්ෂාව අතින් මර්මස්ථානයක් එදා මෙන්ම අදත්. ලෝකයේ මුහුදු ගමන් මාර්ගවලින් වැඩිම මුහුදු ගමන් ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙන ඉන්දියන් සාගරය හරහා. එතකොට මේ ඉන්දියන් සාගරය හරහා තියෙන මුහුදු ගමන් මාර්ගවලට ගැලපෙන වටිනම ස්ථානීය පිහිටීම, ගෝලීය පිහිටීම මේ ලෝකේ තියෙන සියලුම රටවල්වලට වඩා ශ්‍රී ලංකාවට විශේෂයි. මේ පිහිටීම නිසා කාරණා දෙකක් දීවර සම්පත වැඩි වශයෙන් තියෙන්නේ අපේ ලංකාව මුහුදවට ඒ වගේම මුහුදු ගමන් මාර්ගයත් මාර්ගත් ඒ ලංකාවේ පිහිටීමේ පල්ලැහැෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ලෝකයේ මුහුදු ගමන් මාර්ගවලට පිහිටීම අතින් අනර්ගම ස්තරම්ම රට ස්ථානය ශ්‍රී ලංකාව. ඒ නිසා මේ කොළඹ වරාය මුළු ලෝකයේම තියෙන සියලුම වරායවල් වලට සාපේක්ෂව ඉතාම ඉහළ ආර්ථික වටිනාකමක් ගන්නවා. ප්‍රධාන මුහුදු ගමන් මාර්ගයේ ඉඳන් කොළඹ වරායට නැවක් එන්න යන්නේ පැය 1 මිනිත්තු 44ක් වගේ මධ්‍යන අගයක්. එතකොට ඒක තමයි අපිට තියෙන සුවිශේෂීම වාසිය. දවසකට නැව 300කට ආසන්න ප්‍රමාණයක් අපේ මේ ප්‍රධාන මුහුදු ගමන් මාර්ගය අපි පසු කර යනවා. ඒකෙන් බොහොම සුළු ප්‍රමාණයක් තමයි කොළඹ වරාය නතු කරගෙන තියෙන්නේ. ලංකාවේ වෙළඳ වරායවල් විදිහට නම් වෙච්ච වරායවල් පහක් මුලින්ම තිබුණා. ඊට පස්සේ ඒකට අලුතෙන් එකතු වුණ ඔළුවිල් වරාය සහ හම්බන්තොට වරාය. ඊට පස්සේ පේදුරුතුඩුව කංකසන්තුරේ ඒ වගේම ඒ පේදුරුතුඩුව සහ කංකසන්තුරේ කියන වරායවල් දෙක අද අකර්මණ්‍ය වෙලා සම්. ඒ වගේම ත්‍රිකුණාමලය සහ ගාල්ලත් බොහොම අඩු ක්‍රියාන්විතයක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ ජාතික ආර්ථිකයට බොහොම අඩු ආදායමක් තමයි ලැබෙන්නේ. කොහොම නමුත් මේ වෙනකොට රටේ තියෙන ප්‍රධානම වරාය කොළඹ වරාය ඉන්දියාව ගත්තොත් මුළු වරායවල් 13කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ වරායවල් 13ම වරායවල් 13ේම ගැඹුර ගත්තොත් එහෙම මීටර 17කට ආසන්න නැත්නම් ඊට වඩා අඩු ප්‍රමාණයක් මුන්රා වරාය විතරයි 17.5ක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ. අනිත් සියලුම වරායවල් ගැඹුරින් අඩු පර්යන්ත. එතකොට මේ ඉන්දියාව කොච්චර විශාල රටක් වුණත් තුන් පැත්තකින් මුහුද තිබුණත් මේ ඉන්දියාවට ලංකාවට තරම් අවස්ථාවක් නැහැ. හේතුව ප්‍රධාන ගමන් නැව් ගමන් මාර්ගයේ ඉඳන් චෙන්නායි හෝ ජවහල්ලාල් නේරු වගේ පෝර්ට් වලට යනවනම් පැය 22ක් පැය 33ක් වගේ කාලයක් ගත වෙනවා. මේ ප්‍රධාන නැව් ගමන් මාර්ගයේ ඉඳන් ඒ රටවල් වලට ඒ වරායවල් වලට යන්න. ඒතොර ඉන්දියාවට තියෙන ප්‍රබලම අභියෝගය තමයි මේ ගැඹුරින් වැඩි පර්යන්තයක් නොමැති වීම සහ ඒ ගැඹුරින් වැඩි පර්යන්තයක් නිර්මාණය කරපුවාම දවස් 365ම වැඩ කරන්න පුළුවන් මට්ටමකට පවත්වා ගත නොහැකි වීම. ඒකට හේතුව වරායවල් වැලි වලින් පෙරනවා වසරේ යම් කාල පරිච්ඡේදයක්. ඒතොර දවස් 365ම වැඩ කරන්න හම්බෙන්නේ නැහැ. සමහර පැය 24ම වැඩ කරන්න බැරි අවස්ථාවල් තියෙනවා. අපේ අතෘභූමි තියෙන වාසනාවට අපේ කොළඹ වරාය පැය 24ම දවස් 365ම වැඩ කරන්න පුළුවන් එක මොහොතක්වත් නතර නොවි. විශේෂම කාරණාව තමයි ඉන්දියාවේ පෝට් එකකට නැවක් යනවනම් සමහර වෙලාවට පැය ගණන් දවස් ගණන් එළිය තියාගෙන ඉන්න වෙනවා. මේ වඩදිය බාදිය සිදුවීම් මෙහෙම නැත්තම් දියවැල් මේ වගේ නිසා අපිට ඒ ප්‍රශ්නේ නැහැ. කොළඹ වරායට අලුතෙන් එකතු වෙන්නේ ඒ වරායට අවශ්‍යතාවය අනුව නෙමෙයි. ඒ කාලවලට ගැලපෙන විදිහට නැව් වෙනස් වෙනවා. නැව් සංවර්ධනය වෙනවා. ඒ සංවර්ධනය වෙන නැවට සාපේක්ෂව වරාය සංවර්ධනය වෙනවා. මේක තමයි වරාය සැලැස්ම. මේ
තමයි ජය බහලු පර්යන්තය කියන මෙන්න මේකට. එතකොට මේ පැත්තේ තමයි UCT පර්යන්තය සමගි බහලු පර්යන්තය තියෙන්නේ. මෙන්න මේ ටික තමයි පරණ වරාය. මෙන්න මේක තමයි මේ ටික මුහුද. මේ මුහුදේ ගැඹුර 14.25යි. එතකොට මේ ගැඹුර මත තමයි මෙතෙන්ට එන නැව තීරණය වෙන්නේ. ගැඹුර 14.25 නම් ඊට වඩා අඩු ඩෙප්ත් එකක් තියෙන නැවක් තමයි මේකට දාන්න පුළුවන්. වෙනකොට අපේ නැව් ගමනාගමනේ භාවිතා කරන ටියුස් අපි නැත්තම් ඒකට කියන කන්ටේනර් අඩි 20 කන්ටේනර් 5000ක් 6000ක් වගේ භාවිතා කරන්න පුළුවන් නැව් අරගෙන යන්න පුළුවන් නැව් විතරයි මේකට එන්න පුළුවන්. 1999 වගේ කාලෙදී ඒක හොඳනම් ප්‍රමාණවත්. හැබැයි 1999 98 97 වගේ කාලවලදී අපේ වරාය හිටිය කළමනාකාරීත්වය බුද්ධිමත් වුණා අනාගතය වෙනුවෙන් සැලසුම හදන්න. එදා අනාගතය වෙනුවෙන් සැලසුම හදනවා තීරණය කරනවා අනාගතයේ 2010 11 වගේ වෙනකොට ඒ ඉතා විශාල නැව්. එහෙම නැවක් ආවොත් අපිට මේකට ගන්න බෑ. ඒ නිසා එදා සැලසුම් කරනවා මේ දකුණු කොළඹ වරාය අලුතෙන් හදන්න. ඒ සඳහා මූලිකත්වය ගන්නවා එවකට හිටපු රජය. ඊට පස්සේ ඒ එවකට හිටපු රජය සැලසුම් කරන්නේ රිගේනින් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ එක්සත් ජාතික පක්ෂ රජය. මේ සම්පූර්ණම කොටස මේ බ්‍රේක් වෝටර් මේකට කියනවා බ්‍රේක් වෝටර් එක දිය කඩනය. මේ පරණ දිය කඩනය තමයි මේ තිබුණේ. මේක තමයි අලුත් දිය කඩනය. මේකට සල්ලි දෙන්නේ අපිට ආසියානු සංවර්ධන බැංකුව. එතකොට මේකට අපි වරාය අධිකාරියෙන් ඩොලර් මිලියන 100ක් දානවා ආසියානු සංවර්ධන බැංකුවෙන් 300ක් ගන්නවා 400ක් වෙනවා මේ සම්පූර්ණ මේක හදන්න. මේකට අපි ණය ගෙවන්න ඕන. අපි ණය ගෙවන්නේ අපි හම්බ කරලා. මේ මේක හදන්න මහා භාණ්ඩාගාරයෙන් සල්ලි ගත්තේ නැහැ. ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් තමයි මේක සැලසුම් කරන්නේ. මේකට අවශ්‍ය ණය මුදල ගෙවන්න ප්ලෑන් කරන්නේ මේ JCT කින් ලැබපු ආදායමේ. එතකොට යාළගේ සැලසුම තිබුණේ මේ රිගේනින් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ දිය කඩනය තුල නිර්මාණය කරන්න පර්යන්ත තුනක්. බටහිර පර්යන්තය, දකුණු පර්යන්තය, නැගෙනහිර පර්යන්තය. එතකොට මේ පර්යන්ත තුනම පුද්ගලීකරණය නැත්නම් PPP ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් නැත්නම් මේක හවුල් ව්‍යාපාරය යටතේ කරන්න තමයි මේ පර්යන්ත තුනම සැලසුම් කළේ. ඒකට සාපේක්ෂව JCT සහ UCT දෙකත් කෝපරේටිව් සිස්ටම් එකකට කරන්න නැත්නම් රජය සහ පුජ්‍යලික සමාගම් එකතු වෙලා කරන්න තමයි එදා 2002 2004 ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්ලෑන් කරලා තිබුණේ. අපේ වාසනාවට රටේ වාසනාවට අනාගතයේ දරු පරම්පරාවගේ වාසනාවට එදා ආණ්ඩුව පෙරලෙලා රටේ අගමැතිවරයා බවට පත් වෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයා. එතුමාගේ නායකත්වයට එතුමාම තමයි වරාය අගමැතිවරයා බවට පත් වෙන්නේ. එතුමා මේ ADB ලෝන් එක ගන්න ඉස්සෙල්ලේ ගිවිසුම වෙනස් කරනවා. මොකද්ද වෙනස් කරන්නේ? ඔවුන් එක කතා කරලා ඔවුන් කිව්වා මේ තුනම ප්‍රයිවට් කරන්න ඕන කියලා තමයි සල්ලි දෙන්නම් කිව්වේ. මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා බෑ. තුනක් මේ තුනම නෙමෙයි අපිට අනිවාර්යම වරාය අධිකාරියට එකක් ඕන. දෙකක් ප්‍රයිවට් කරන්නම්. එතකොට සැලසුමේ ගහගෙන එනවා ෆස්ට් ඒ කියන්නේ මුල්ම දෙක ප්‍රයිවට් කරන්න ඉතුරු එක ගැන තීරණයක් ගන්න කියලා. එතෙන්දී අපේ වරාය පරිපාලනය අපේ හිටපු සභාපතිවරයෙක් කියනවා 2005 අවුරුද්දේ මේක ගිවිසුම වෙනස් කරනවා. ගිවිසුමේ ADB ගිවිසුම අරන් එනවා ඒ පාර්ශවය හදලා ෆස්ට් 2 ටර්මිනල් PPP වලට යන්න ඕන කියලා තමයි දාගෙන ඉන්නේ. එතකොට අපේ වරාය අධිකාරී හිටිය පරිපාලනය බුද්ධිමත් වෙනවා. බොහොම බුද්ධිමත් වෙලා එවකර හිටිය සභාපති ප්‍රියාත්බන්දු වික්‍රම ආචාර්ය ප්‍රියාත්බන්දු වික්‍රම එතුමා කියනවා දානවා ක්ලෝස් එතන ඒ වගන්තිය වෙනස් කරනවා ෆස්ට් 2 ටර්මිනල් වෙනුවට එනි 2 ටර්මිනල් කියලා. අන්න ඒ නිසා තමයි මෙන්න මේක අපිට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ දෙක ප්‍රයිවට් කරන්නත් මේක අපි කරන්නත් අපි සැලසුම හදා ගන්නවා. මේ කියලා කියන්නේ නැගෙනහිර පර්යන්තය. ඇයි අපි මේක මේ දෙක අතහැරලා මේකට ආවේ කියන එක පිළිබඳව අපි කතා කරන්න ඕනේ. ඒක තමයි මේකේ තියෙන ටර්නින් පොයින්ට් එක. මම ඔබට කිව්වා මෙන්න මෙතන තියෙන SAGT එක රැජින පාලම. ඒකේ මෙන්න මෙතන මේ පර්යන්තයේ මෙතන තියෙන මුහුදේ ගැඹුර මීටර 15යි. නැගෙනහිර පර්යන්තය මේක SAGT එක. එතකොට මේක ගැඹුර 15යි. මේක 2029 වෙනකොට ගිවිසුම අවසන් වෙනවා. 2029 ගිවිසුම අවසන් වුණාම මෙයා හම්බ වෙන්නේ අපිට. මේකත් අපි තියාගෙන හිටියොත් මේ පැත්ත ගැඹුර 15 වෙන්න යුතු පර්යන්තයක් තියෙනවා.
මේ පැත්තේ ගැඹුර 18න් යුතු පර්යන්තයක් තියෙනවා. මෙතන මේ මැද තියෙන බ්‍රේක් වෝටර් එක ඕක කඩලා දැම්මයින් පස්සේ මේක තනි භූමියක්. තනි පර්යන්තයක් විදිහට වැඩ කරන්න පුළුවන්. මේ වගේ වරායන් මුළු ලෝකයටම බොහොම පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඒ පොඩි ප්‍රමාණයෙන් එකක් අපි මේක තියෙන විශේෂත්වය තමයි මෙතෙන්ට පෝෂක නැව සේන්දු වුණාම මෙතෙන්ට මදර් වෙෂල් එක අපි එකට කියනවා මව් නෞකාව ඉතා විශාල ඒවා ඒ කියන්නේ ගැඹුර මීටර 18කට ආසන්න වෙච්ච ඒවා එහෙමත් නැත්නම් ටැංකි 15000ට වඩා වැඩිපුර අරන් යන්න ඒවා පුළුවන් ඒවා මෙතෙන්ට එනවා එතකොට මෙතෙන්ට ඉන්නේ ටැංකි 4000 5000 දාන්න පුළුවන් ඒවා එතකොට මේකෙන් මේකට මේකෙන් මේකට බොහොම වේගයෙන් අපිට මේකේ ටැංකි හොමාරු කරන්න පුළුවන් කාර්යක්ෂමතාවය ඉතා ඉහළයි එතකොට දැනට මෙන්න මේක CIC ටික චීනෙට දීලා තියෙන මේක 85ක් චීනෙට 15ක් අපිට මේක හදන්න අපි 75ක්වත් වියදම් කරේ නැහැ. ඒකෙන් ලැබෙන ආදායමෙන් 15ක් අපිට දෙනවා. මේක තමයි චීන රජයත් එක්ක අපේ තියෙන ගිවිසුම. හැබැයි මේක දෙනකොට මේක නිකම්ම චීනෙට නමට දුන්නේ නැහැ. මේක දෙන්නේ විවෘත වෙන්දේසිය නැත්නම් ඒකට අපි කියනවා කම්පැරිටිව් බිට්. එහෙම නැත්නම් මේක දෙන්නේ අපි ප්‍රසම්පාද නියමිත ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා මේකට මේක මෙතන පර්යන්තයක් කරන්න කියලා කිව්වහම රටවල් ගණනාවක් ඉදිරිපත් වෙනවා සිංගප්පූරුව හොංකොං ඊට පස්සේ ඔය SAGT ආයතනේ ජෝන් කීල්ස්ලා එහෙම ඉදිරිපත් වෙනවා එතෙන්දි ජෝන් කීල්ස්ට දෙන්නේ නැහැ මොකද ජෝන් කීල්ස් දන්නවා මේක ගත්තොත් එයාලට ගොඩක් වටිනවා කියලා ජෝන් කීල්ස්ට දෙන්නේ අපිට එදා ඒ ජෝන් කීල්ස්ට දුන්නා නම් එහෙම අපිට ලොකු තර්ජනයක් වෙනවා ඒ නිසා සිංගප්පූරුවට දෙන්නෙත් නැහැ මොකද සිංගප්පූරුව තමයි අපේ මේ කලාපේන ප්‍රබලතම වරායට අපි මේක දුන්නොත් එහෙම අපිට ලොකු පාඩුවක් වෙනවා ඒ නිසා අපි එදා මේක සිංගප්පූරුවට දෙන්නේ නැහැ සිංගප්පූරුවට තමයි වැඩිම බිට් එක අපිට දුන්නේ හැබැයි අපි මේක දෙන්නේ චීනයට එතකොට චීනයට දුන්නයින් පස්සේ මේක චීනයට තියෙනවා මේ දැන් මෙතෙන්ට 18ක් වෙච්ච නැව වෙන්න පුළුවන් වගේ මෙතෙන්ටත් 18ක් වෙච්ච නැව වෙන්න පුළුවන් අර මම කිව්ව විදිහට මෙතන චීනයට දුන්න ටර්මිනල් එක ටැංකියක් බාපුවාම ඒක නිකමතර JC ටිකට ගේන්න ඕන ඉතුරු නැවට දෙන්න. ඒ කියන්නේ පෝෂක නැව එන්නේ මෙතෙන්ට නම් මෙතෙන්ට මදර් වෙෂල් එක එනවා නම් ෆීඩර් වෙෂල් එක මෙතෙන්ට එන්නේ. මෙතන බාන ටැංකිය මේ පාර දිගේ කිලෝමීටර් 6.5ක් අරන් එන්න ඕන මෙතෙන්ට. එතකොට ඉතා විශාල වෙලාවක් යනවා. එතකොට මේ වෙලාව යනවා වගේම වියදමක් යනවා. අපි ඒ වෙනුවෙන් ඩොලර් 8ක් ගෙවන්න ඕන ITT නැත්නම් ඉන්ටර් ටර්මිනල් ට්‍රකින් වලට ඩොලර් 8ක් ටැංකියකට අපි ගෙවන්න ඕන. එතකොට මේක අපේ වරාය අධිකාරියෙන් ගෙවන්න ඕන මුදල. ඒ සියල්ලම නැති වෙනවා මෙතන මදර් වෙෂල් එක මේ පැත්තට ෆීඩර් වෙෂල් එක මේ පැත්තට ගත්තාම. අපේ නායකයෝ හිතන්න ඕන මෙන්න මේවා. මේක සම්පූර්ණයෙන්ම හැදුවාම බොක්ස් ටර්මිනල් එකක් විදිහට මෙතනත් අපිට ක්‍රොස් බර්ත් එකක් ගන්න පුළුවන්. මේ පැත්තට අපිට තියෙනවා එක බර්ත් ඉන් එකක්. මේ පැත්තට අනිත් මේ පර්යන්තයක් තියෙනවා. මෙන්න මේක තමයි අපේ රටට 2029 හම්බෙන රත්තරන් අවස්ථාව. මේ වගේ අවස්ථාවක් අපි අහිමි කරගත්තොත් ජාතියක් විදිහට අපි ආර්ථික වශයෙන් විනාශ වෙන පළවෙනි පියවර තබන්නේ අන්නේ අහිමි කරගන්න දවසේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ එදා 90 ගණන් වල 90 දශකයේ තිබ්බ අපේ නිලධාරීන්ගේ තිබ්බ අවශ්‍යතාවය සහ ඒ දුරදක්නා නුවණ අනුව නිර්මාණය කරගන්නවා දකුණු කොළඹ වරාය ව්‍යාපෘතිය දියකඩනය හදලා ඊට පස්සේ 2013 වෙනකොට CICT එක එහෙම නැත්තම් මේ දකුණු පර්යන්තය චීනය සමග හවුල් ව්‍යාපාරයට තේ පටන් ගන්නවා. ඒ වෙනකොටම ඒක පටන් ගන්නකොටම ඒක හදන්න පටන් ගන්නකොටම අපේ වරාය නිලධාරීන් කරේ මේ නැගෙනහිර පර්යන්තයත් වැඩ පටන් ගත්තා. අපේ කියලා අපේ වරාය අධිකාරිය හරහා නිර්මාණය කරගන්න පටන් ගත්තා. එතෙන්දී අර අපේ බේසින් එක නැත්තම් මේ දිය කඩනයට ඇතුළන කොටසේ හාරන කොටසේ වැලි ටික මෙතෙන්ට පුරව ගත්තා. අපිට අමුතුවෙන් ඒකට සල්ලි ගියේ නැහැ. ඊට පස්සේ මේකට අවශ්‍ය ෆයිල්ස් ගහන්න ඒ අවශ්‍ය දේවල් අපේ ඉංජිනේරුවෝ ඉතාමත්ම ටැක්ෆුල් විදිහට මේකට අවශ්‍ය ඒ ෆයිල්ස් ගහන්න අවශ්‍ය බට ඒ දේවල් අපේ තිබුණ පරණ දේවල් වලින් යොදාගෙන ඉතා අඩු මුදලකට අපි මේකට හදන්න ගන්න ඩොලර් මිලියන 80ක් විතරයි. අපි එක BOC බැංකුවෙන් ගන්නෙ ඩොලර් මිලියන 80ක් අරගෙන 2014 අවසානයේ වෙනකොට මේ නැගෙනහිර පර්යන්තයේ මෙන්න මේ කොටස මෙන්න මේ ටික මේ නැගෙනහිර පර්යන්තයේ මෙන්න මේ කොටස හදලා ඉවරයි. ඒ කියන්නේ මෙතන පර්යන්තයේ කොටසකුත්
ජැටියේ කොටසකුත් ඒ කියන්නේ 660ක 600ක කීවෝල් එකක් සහ ජැටි 440ක ඔපරේෂන් කරන්න පුළුවන් ජැටියක් හදලා ඉවරයි. එහෙම හදලා ඉවර වෙලා මේක පියවර තුනකින් තමයි මේක අවසන් කරන්න සැලසුම් කරේ. ඉස්ලාම මේකට මේ කොටසට අදාළ ග්‍රැන්ටි දොඹකර සහ ට්‍රාන්ස්ෆර් දොඹකර. ග්‍රැන්ටි දොඹකර කියලා කියන්නේ නැවක් ආපුවාම ගොඩබිම ඉඳන් නැවෙන් ටැංකිය ගන්න දොඹකරය. ට්‍රාන්ස්ෆර් දොඹකරය කියලා කියන්නේ ඒ නැවෙන් ගත්ත ටැංකිය බිමින් තිබ්බහම ඒ පර්යන්තය තුල තැන් තැන් වලට මූ කරන නැත්නම් එහාට මෙහාට අරයි යන දොඹකරය කියන ට්‍රාන්ස්ෆර් දොඹකරය කියලා. එතකොට මේ ග්‍රැන්ටි දොඹකර හතරක් සහ ට්‍රාන්ස්ෆර් දොඹකර 12ක් ගන්න ඩොලර් මිලියන 67ක ලෝන් එකක් අරගෙන අපි ඒකට චීනෙන් එක ගෙන්නන්න සියලු සැලසුම් හදලා තිබුණේ 2014 වෙනකොට. නමුත් 2015 ජනවාරි 8 වෙනිදා යහපාලන ආණ්ඩුව මේ රටේ පාලනය බාරගත්තයින් පස්සේ එන්නේ අර්ජුන රණතුංග අමාත්‍යවරයා විෂබාර අමාත්‍යවරයා විදිහට. අර්ජුන රණතුංග අමාත්‍යවරයා කරන්නේ මුලින්ම මේ ඕඩර් කරපු ග්‍රැන්ටි දොඹකර ටික සහ ට්‍රාන්ස්ෆර් දොඹකර ටික කැන්සල් කරනවා. මේ ඩොලර් මිලියන 67කට සල්ලි ගෙවන්න සියලු දේ සූදානම් කරලා මේකට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සියල්ල සිද්ධ කරලා තිබ්බ ඒ ඕඩර් එක කැන්සල් කිරීම තමයි අද මේ රටේ නැගෙනහිර පරයන්තන මේ තත්ත්වය උදාවීමට ප්‍රධානම හේතුව. මේකට සම්බන්ධ වෙච්ච අර්ජුන රණතුංග අමාත්‍යවරයාත් එක්ක සම්බන්ධ වෙච්ච සියල්ලන්ම වග කියන්න ඕන. ඒකට තමයි මේ විනාශයේ පළවෙනි පාර්ශවකරුවා. එතකොට ඒක එදා 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ ඒක කැන්සල් කරලා අවුරුදු 5ක් යනකම් මේ අපි එදා 2014 හදලා තිබ්බ ප්‍රමාණයට වඩා එක අඟලක ප්‍රමාණයක් මේක හැදුවේ නැහැ. අවුරුදු 2019 නොවැම්බර් මාසේ වෙනකම් මේක නිකන් තියාගෙන හිටියා. ඒ අතර මේක ඉන්දියාව සමග ඉන්දියාව ජපාන හවුල් ගිවිසුමක් යටතේ මේක පුද්ගලීකරණය කරන්න හවුල් ව්‍යාපාරය යටතේ සංවර්ධනය කරන්න එදා අර්ජුන රණතුංග අමාත්‍යවරයා වගේම මහින්ද සමරසිංහ අමාත්‍යවරයා වගේම සාගර රත්නායක අමාත්‍යවරු මේ කට්ටිය හැමෝම සැලසුම් කරා. එතන තිබුණා 15.85යි ක්‍රමවේදයට යන්න 49.51යි ක්‍රමවේදයට යන්න. හැබැයි අපි ඒ යහපාලන කාලෙත් නැගෙනහිර පර්යන්ත සුරකීමේ වෘත්තීය සමිතිය එකමුතුව විදිහට අපි එකතු වෙලා පක්ෂපාත නැතුව එදා ඒ හවුල් ව්‍යාපාර ක්‍රමයට විරුද්ධ වුණේ මේක නිකමට හරි තවත් ව්‍යාපාරිකයෙක් සමග ආයෝජනයකට ගියොත් එහෙම අපේ රටට තියෙන ප්‍රධානතම අනාගත ආර්ථික අවස්ථාවක් අපිට නැති වෙනවා. මේක තමයි ප්‍රධාන මාතෘකාව කරගන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රටේ ජනාධිපති බවට පත් කරගන්න. ඒකෙදි අපි සෞභාග්‍ය දැක්මට පවා මේ නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකා වරාධිකාරිය හරහාම කරනවා කියන ප්‍රකාශනය දාගන්නවා. ඒකේ සෞභාග්‍ය දැක්මේ විශේෂයෙන්ම ලියලා තියෙනවා නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාධිකාරිය හරහා කරනවා කියලා. මේක තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තිය සහ පොරොන්දුව වුණේ. එතකොට ශ්‍රී ලංකා වරාධිකාරිය අර මම කිව්වේ පියවර තුනකින් තමයි හදන්න තිබුණේ. මේකට එකසරේ සල්ලි අවශ්‍ය නැහැ. දැන් මේ වෙනකොට ක්‍රේන් තුනක් ග්‍රැන්ඩ් ක්‍රේන් තුනක් මේක ස්ථාපිත කරලා තියෙනවා. ට්‍රාන්ස්ෆර් ක්‍රේන් 14ක් මේකේ ස්ථානගත කරලා තියෙනවා. දැන් නැවක් වැඩ කරන්න පුළුවන්. පහුගිය කාල වකවානුවේ නැව් පොඩි ප්‍රමාණයක් කිසිම සැලසුමකින් තොරව එනේන විදිහට නිකන් ඒ නැගිර පර්යන්තයේ නැව් කිසිම වැඩපිළිවෙළකින් තොරව යවනවා. එහෙම කරලා නැව් 30ක් ඔපරේට් කරනවා මාස දෙකක් වගේ කාලකදී කෝටි 33ක් මේ ආදායම් වශයෙන් ස්ටෙවඩෝරින් ඒ කියන්නේ ටැංකි පටවන බාන එකට පමණක් ගෙවන මුදල කෝටි 33ක්. කෝටි 33 හම්බෙන්නේ වරායේ මෙහෙයුම් ගාස්තුව පමණක්. මේ වගේ දැවැන්ත මුදලක් හම්බ කරන්න පුළුවන් පහුගිය යහපාලන රජයේ ගිවිසුම ප්‍රකාරව අද මේ වෙනකොට අපේ රජයේ අමාත්‍යවරුන් සහ අපේ රජයේ තීන්දුව කරලා තියෙන්නේ ඉන්දියාව සමග මේක හවුල් ව්‍යාපාරයක් විදියට කරන්න. ඒ නිසා ආරාධනා කරනවා කැබිනට් පේපර් එකකින් ඉන්දියාවට ඉන්දියාවේ අදානි ගෲප් එකට මේකට ආයෝජනය කරන්න ඩොලර් මිලියන 700ක් ආයෝජනය කරලා එන්න කියලා. ඉංජිනේරුවන් ඇස්තමේන්තු කරලා තියෙනවා අදියර 3 සඳහාම යන්නේ ඩොලර් මිලියන
මිලියන 500කට ආසන ප්‍රමාණයක් කියලා. ප්‍රමාණයක් විදිහට තමයි ඉන්දියාවට අදානි සමාගමට කතා කරන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අදානි සමාගමට මේක විශේෂවාර අමාත්‍යවරයාගෙන් කතා කරනකොට අපි ඇහුවා ඇයි මේ ආයෝජකයෙක්ගේ ඉඳ හදන්නේ. අපිට දුන්න පළවෙනි උත්තරය තමයි අපිට සල්ලි නැහැ. 24.8ක් අපේ ණය බර. හැබැයි අපි විශේෂයෙන්ම කියනවා මේ ණය 24.8ක් වුණත් ඒ සියල්ලම අපිට හම්බ කරලා ගෙවන්න පුළුවන්. මේ ණය 7.5ක් ගෙවන්න අපේ භාණ්ඩාගාරයේ මුදල් ගන්නේ නැහැ. මේ වරාධිකාරියේ 10,000කට පඩි ගෙවන්න අපි මහ භාණ්ඩාගාරයේ මුදල් ගන්නේ නැහැ. ඒ වගේම විශේෂම දේ තමයි හම්බන්තොර වරාය හදන්න අපි ණය ගන්නවා. ඒ ණය අපි ගෙව්වා 7.5ක්වත් හම්බන්තොරෙන් හම්බ කරන්නේ නැතුව වරායාධිකාරියේ ජයබහුල පර්යන්තයෙන් පමණක් හම්බ කරලා හම්බන්තොර ණය ගෙව්වා මහ භාණ්ඩාගාරයෙන් ගත්තේ නැහැ. මේ දකුණු දියකඩනේ හදන්න ගන්නවා ඩොලර් මිලියන 300ක ණයක් අපි 7.5ක්වත් මහ භාණ්ඩාගාරයෙන් ගත්තේ නැහැ. අපේ JCT එකෙන් හම්බ කරලා තමයි මේක ගෙව්වේ. ඒ වගේම CICT එකෙන් අපිට දැන් එනවා යම් ආදායමක්, SAGT එකෙන් ආදායමක් එනවා. මේ මුදල් වලින් අපිට කළමනාකරණය කළොත් හරි කළමනාකරුවෙක්ට මේ නැගෙන පර්යන්තයත් හම්බ කරන මුදලින් හදන්න පුළුවන්. විශේෂම දේ තමයි මේකේ ප්‍රශ්නේ මොකද්ද කියලා හරියට හඳුන ගන්න ඕන. ඇත්තටම සල්ලි නැති එකද ප්‍රශ්නේ? එහෙම නැත්නම් භූදේශපාලන ප්‍රශ්නයක්ද? නැගිටින පර්යන්තයට හදන්න සල්ලි නැහැ කියනවනම් ඒකට අපිට දෙන්න පුළුවන් අපේ වරාය පරිපාලනයට ඇමතිවරයාට බොරු කියන්න එපා. මොකද ඇමතිවරයා කියන්නේ වරාය පරිපාලනය කියන එක. මේ තමයි කැපිටල් එක්ස්පෙන්ඩිචර්ස් ප්ලෑන් 2021-2020 රිසීව්ඩ් බජට්. මේකේ රුපියල් මිලියන 13,728ක් වෙන් කරන්නේ මේ ක්‍රේන් ටික ගේන්න. ඩොලර් මිලියන 77කට ආසන්න ප්‍රමාණයක් සල්ලි වෙන් කරලා තියෙන්නේ. මේ කරලා තියෙන්නේ මේ ECT එකට. ECT container terminal handling equipment press 1 මේ පළවෙනි අදියර සඳහා handling equipment එක නේ transfer crane 4 grant crane 4යි transfer crane 12යි ඒ ප්‍රමාණය ගේන්න 13,728ක් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේකේ සල්ලි නැති ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මේ ටික ගෙනාවනම් මේ ටික ගෙනහලා දැනටත් මේ වැඩ කරන්න පටන් ගන්න තියෙන නැගෙන පරයන්තේ වැඩ කාර්යක්ෂම කරා නම්, සැලසුම් සහගතව කරා නම් අවුරුද්දකට ඩොලර් මිලියන 60කට 70කට ආසන්න ප්‍රමාණයක් උපයන්න පුළුවන්. ඒ වගේම වරායාධිකාරියේ හදිසි අවස්ථාවන් වලට ගන්න වරායාධිකාරියේ සංචිත තියෙනවා, ඩොලර් සංචිත තියෙනවා. මේක තමයි හදිසිම අවස්ථාව. අපිට මේක කරගන්න බැරි නම් ඒ සංචිත වලින් අරන් මේ වැඩේ කරන්න පුළුවන්. මොකද මේක පටන් ගත්ත මොහොතේ ඉඳන් ඩොලර් ගලාගෙන ඉන්නේ කිසිම ආයාසයකින් තොරව. ඒ නිසා මේකට සල්ලි නැහැ කියනවා නම් ඒක බොරු කතාවක්, ඒක පදනම් විරහිත කතාවක්, හිතේ එකක් තියාගෙන වෙන යමක් කිරීමේ පදනම මත කරන කතාවක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් කියනවා ප්‍රතිපත්තියක් විදිහට ණය ගන්නෑ. ඔව්, අපිත් කැමති ජනාධිපතිතුමනි ණය ගන්න එපා. අපි ගාව තියෙන සල්ලි වලින් වැඩේ පටන් ගමු. මේක පටන් ගත්තොත් අපිට මේක 2027 වෙනකොට ඉවර කරන සැලසුම් අපි දෙන්න. මේක දෙන්නේ මේ නිකාම් වෘත්තිය සමිති කාර්යෝ ටිකක් නෙමෙයි. මේක දෙන්නේ වරාය අධිකාරියේ වරලත් ඉංජිනේරුවන්. මේ යන විදිහ සම්පූර්ණයෙන්ම වසරෙන් වසර 2030 වෙනකොට මේකෙන් අපිට දල වශයෙන් ඩොලර් මිලියන 1000කට ආසන්න විදේශ විනිමයක් අපේ රටට ගෙන්නන්න පුළුවන්. ඩොලර් ප්‍රමාණයක් ඇමරිකානු ඩොලර් මිලියන 1000ක් 2030 වෙනකොට වාර්ෂිකව ගෙන්නන්න පුළුවන් ක්‍රමයක් අපි සතුව තියෙනවා. ඔය කොහෙවත් නැති අදානිල නැති වුණාට. අදානිල ආවොත් මේක අපිට වෙන්නේ නැහැ. විශේෂයෙන්ම සල්ලි නැහැ කියන පදනම් විරහිත කතා විඳගෙන මේ නැගිනර පර්යන්තයේ පිළිබඳව මත ඉදිරිපත් කරන එක වැරදි. මේ වෙනකොට වරායේ ඉහළම කළමනාකාරීත්වයෙන් 3-4 දෙනෙක් සල්ලි වලට යට වෙලා තීන්දු තීරණ ගන්නවා. ජාතික සම්පත විනාශ කරන්නට උඩගෙඩි දෙන මේ අපේ වරාය නිලධාරීන්ටත් බොහොම අවධාරණය කරනවා පරිස්සමින් වැඩේ කරන්න. මේවා සාංගික දීපල, මේ ජාතික උරුමයන් නිලධාරීන් තමයි අමාත්‍යවරයා නොමග යවන්නේ. ඉන්දියාවට මේක විවෘත ටෙන්ඩර් වලින් එන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නියමිත ප්‍රසම්පාදන ක්‍රම වලින් එන්න පුළුවන්. මේක මේ එක සැරේටම කැබිනට් පේපර් එකක් දාලා ඉන්දියාවේ අදානිට දෙනවා කියලා එහෙම යන්නේ ඇයි අපි? අපි ඉන්දියාවේ ප්‍රාන්තයක්ද? අපේ රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා, අගමැතිවරයෙක් ඉන්නවා. මේ ස්වාධීන රාජ්‍යය, මේ ස්වාධීන රාජ්‍යයේ ස්වාධීනත්වය අපිට ආරක්ෂා කරගන්න බැරි නම් අපේ නායකයන්ගෙන් අපිට ඇති වැඩේ මොකක්ද? ඉන්දියාවේ අද මේ වෙනකොට මේ නැගෙන පර්යන්තයට ආයෝජනය කරන්න කැබිනට් පේපර් එකෙන්
නිර්දේශ කරලා තියෙන ඉන්දියාවේ අදානි සමාගම කවුද මේ අදානි සමාගම අද මේ වෙනකොට ඉන්දියාවේ වරායවලුන් 175කට හිමිකම් කියන්නේ මේ අදානි. ඒතොර ඒ අදානි මම කිව්වා ඉස්සෙල්ලා මේ ඉන්දියාවටම ගැඹුරු 18ක් වෙච්ච පරයන්තයක් නැහැ. අදානි හදනවා දකුණු ඉන්දියානු කෙළවරේ විසින්ජම් පෝට් එක. මේ විසින්ජම් පෝට්ටේ ගැඹුර මීටර 18යි. දැන් මේකේ පියවරවල් තුනකට හදන්න යන මේ විසින්ජම් පෝට් එකේ පළවෙනි පියවර හදලා ඉවරයි. දැන් එතකොට ඒක ආරම්භ කරන්න තියෙන්නේ. එතකොට මේ ඉන්දියාව විසින්ජම් හදනකොට අපි නැගෙනහිර පර්යන්තය හදනවා. අපිට ඉස්සෙල්ලා විසින්ජම් පටන් ගත්තොත් විසින්ජම් ඉහළම මට්ටමට එනකොට අපි පටන් නොගෙන හිටියොත් වෙළ ව්‍යාපාරික වශයෙන් අපි විශාල පසුබෑමකට ලක් වෙනවා. ඒකම තමයි ඉන්දියාවේ සැලසුම. අපේ මේ වරාය අධිකාරී නිලධාරීන්ට ඒ වගේම අපේ රටේ නායකයන්ට මේ රටේ නාවික ක්ෂේත්‍රය ගැන සැලසුමක් නැති වුණාට ඉන්දියාවට තියෙන හොඳ සැලසුමක්. සාගරමාලා ව්‍යාපෘතිය ඩොලර් මිලියන 15,000ක් වෙන් කරලා සාගරමාලා ව්‍යාපෘතිය හරහා කරන්න හදන්නේ නෙට්වර්ක් සිස්ටම් එකක් හදනවා. මේ සියලුම පෝට් එකතු කරලා ඒකේ ඒ කට්ටියගේ අධිවේගී මාර්ග ටිකත් එක්ක සම්බන්ධ කරලා ඒ හරහා අපේ මේ ට්‍රාන්ස්ෂිප්මන්ට් අපි මේ වෙනකොට ඉන්දියානු උපමහාද්වීපය හරහා යන සම්පූර්ණ ට්‍රාන්ස්ෂිප්මන්ට් වලින් 35%ක් අත්පත් කරගෙන ඉන්නේ. 35%ක් කරන්නේ අපි. 4% කරන්නේ ඉන්දියාව ඇතුළු ඒ රටවල්. ඒ වගේම ජබෙල්ලලි සලාලා වගේ සිංගප්පූරු වගේ පෝට් ඒ ටිකෙන් කරන්නේ 61%යි. 35%ක් අපි තනියෙන් කරනවා. මේ 35%ට මේ 35%ට තරඟකාරීත්වයක් දෙන්න තමයි විසින්ජම් නිර්මාණය කරන්නේ. ඒ නිසා අදානි විසින්ජම් හදන ගමම්ම අපිව සංවර්ධනය කරන්නේ නැහැ. අදානි හදන්නේ මේ විසින්ජම් උපරිම මට්ටමට එනකන් අපේ නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක නොකිරීමට මොනවා හරි අල්ලස් මොනවා හරි දීලා මේක අකර්මණ්‍ය කරලා තියෙන එක. ඒකේ වාසිය ඒ පැත්තෙන් විසින්ජම් වරාය හදන අදානිට එනකොට අපේ වරාය අපේ ලංකාවේ තව එක්කෙනෙක් එනවා. ඒ තමයි SAGT එක ජෝන් කීල්ස් එක 2029 වෙනකොට ජෝන් කීල්ස් එකේ ගිවිසුම අවසන් වෙනවා. මේ වරාය අධිකාරියන් ජෝන් කීල්ස් එකට ඉවත් වෙන්න වෙනවා. හැබැයි 2029 වෙනකන් නැගිනිර පර්යන්තයේ කාටවත් නොදී පුද්ගලයේ පෞද්ගලීකරණය නැත්තම් මේ හවුල් ව්‍යාපාරයට තිබුණොත් එහෙම මේ SAGT එක නැත්තම් ජෝන් කීල්ස්ලට පුළුවන් අර හවුල් ව්‍යාපාරයට එකතු වෙලා අර මම වරාය අධිකාරියට ගන්න පුළුවන් කව බොක්ස් ටර්මිනල් එක එයාලට හදන්න. එතකොට ඩොලර් මිලියන 1000ක මුදල් වාර්ෂිකව ලැබෙන්නේ අපිට නෙමෙයි මේ පුද්ගලිකංශයට. අපි කියන්නේ මේ රටේ අනාගත දරු පරපරාවේ මේ අයිතිය නැති කරන්න එපා. බොරු බිල්ලෙක් මවලා නැති ප්‍රශ්නයක් මතු කරලා අර පැත්තක තියෙන භූදේශපාලන ප්‍රශ්නේ ඉස්සරහට දාලා කාගේ කාගේ සාක්කු පුරව ගන්න හදන මේ උත්සාහය ව්‍යර්ථ කරන්න ඕන රටේ අනාගත දරු පරම්පරාව වෙනුවෙන්. ඒක තමයි අපේ තියෙන එකම අරමුණ. අපි එකතු වෙලා කරන සියලුම ක්‍රියාදාමයන් මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව නෙමේ, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විරුද්ධව නෙමේ, ආණ්ඩුව පෙරලන්න නෙමේ. අපි මේ සටන් කරන්නේ ආණ්ඩුව මේ අපේ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඒ රාජ අපේ නායකයන් දෙපළ හදපු ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. එදා අපිට දුන්නු පොරොන්දු, එදා අපිට දුන්නු සෞභාග්‍යයේ දැක්ම තුළ තියෙන ප්‍රතිපත්ති ටික ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න කරන බලපෑමයි මේ. එහෙම නැතුව මේ ආණ්ඩුව පන්නල වෙන ආණ්ඩුවක් ගන්න කරන වැඩපිළිවෙලක් නෙමෙයි මේ අපි හදන්නේ. අපේ ආණ්ඩුව රකින්න ආර්ථික ඝාතකයන්ගෙන් මේ අපේ ආණ්ඩුව බේරගන්න කියන පණිවිඩයත් අපි දෙනවා.